ආදරණීය ජීවිතය තවත් විශේෂ අංගයක් සමගින් ඔබ එක්ක වෙන්නේ අපි මේ මොහොතේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා කාලාන්තරාව කෘතිය පිළිබඳව මේ කෘතිය පිළිබඳව කතා බහ කරන්න අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ලේඛිකා අමාලි අනුපමා මල්ලවාරච්චි අයිබෝන් ඔබට අයිබෝන් දැන් ලේඛන කලාව කියන එක ජීවිතේම කරගත්ත කෙනෙක් වෘතේනුත් ලියන එක තමයි කරන්න නේද හරි මම මෙහෙම කරන්න පොත ගැන කතා කරන්න කලින් මට හිතෙනවා මේ ඔබ ගැන ටිකක් කතා කරන්න ඕනේ කියලා ඔබේ ලේඛන ජීවිතය ගැන චුට්ටක් අපිට කියන්න බලන්න මෙහෙමයි මම ලිවීම කියන එකට සම්බන්ධ වෙන්නේ ජනමාධ්‍ය වේදිනියක් විදිහට වැඩ කරන්න පටන් ගත්ත කාලේ ඉඳන්ම ඒක සාහිත්‍යමය ලිවීමක් නොවුනත් මොකද මම වැඩ කරේ ප්‍රවෘත්ති වාර්තාකාරිනියක් විදිහට පාර්ලිමේන්තු වාර්තාකාරිනියක් විදිහට කටයුතු කරලා තියෙනවා ඉතින් ඒකත් එක්ක තමයි ලියන්න මේ පටන් ගන්නෙ පත්‍රයට ලියන එක අර මේ අපේ එදා ඉඳන් පොඩි හිණයක් තියෙනවනේ මේ සාහිත්‍යයට කැමති පොත් කියවන අයගේ ඒකත් එක්ක තමයි මම පත්‍රයට ලියන්නේ ඒ අතරතුර මට මම ලියන්නේ ඉංග්‍රීසි ඩේලි නිවුස් පුවත්පතේ තමයි මම වැඩ කටයුතු කරන්නේ ලේක හවුස් ආයතනයේ දැන් මම එහෙ වැඩ කරන්නේ නැහැ නමුත් මෑතක් වෙනකන් වැඩ කරා මට පස්සේ අවස්ථාව හම්බ වෙනවා මේ දිනමින සාහිත්‍ය පිටුවට ලියන්න මොකද මම ඒ කාලේ බ්ලොග් එකක් ලියනවා ඒ කාලේ ටිකක් ජනප්‍රියයි බ්ලොග් ලිවීම කියන එක ඒකත් එක්ක ඒකේ මේ මගේ ලිවීම දැකලා මට ආරාධනාවක් ලැබෙනවා දිනමින සාහිත්‍ය පිටුවට ලියන්න කියලා ඒක තමයි මම මේ ප්‍රකාශනය ඉලක්ක කරගෙන මේ ලියන්න ඇතරම පෙළඹෙන්නේ සහ ඒක තමයි මගේ ලිවීමට ප්‍රධාන පිවිසුම වෙන්නේ හැරවුම් ලක්ෂයක් ඇත්තටම කිව්වේ හරි පාසල් කාලෙත් එතකොට ලේඛනයත් එක්ක හිටියද පාසල් කාලේ ඇත්තටම මේ සාහිත්‍ය ලේඛනය ගැන මට එහෙම ලොකු අවබෝධයක් තිබෙන්නේ නැහැ. නමුත් මම පොත් කියවන්න සහ සාහිත්‍ය ඉගෙන ගන්න සිංහල ඉංග්‍රීසි කියන සාහිත්‍ය දෙකම ඉගෙන ගන්න මේ තැනක තමයි හිටියේ. ඒ කාලේ මට මතකයි මේ අවිඥානිකව පොත් ලියන්න ආසාවක් තියෙන නිසාද වෙන්න ඇති. ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කෘති පෙළ කියවලා ඉවරුණාට පස්සේ මට මතකයි මම මේ හාෆ් ෂීට් බන්ඩල් එකක් අරගෙන මමම කතාවක් ලියනවා කියලා මේ ලිව්වා. මට කතාවක් මතකයි මම දන්නේ නැහැ දැන් එහත් පිටපතට මොකද උනේ කියලා අපරාධ නේද එහෙම කියන්න බෑ ඉතින් අර මම මේක අර පුරුදු පුහුණු වෙන්න වගේ ලියුණා වගේ කොහොම හරි මම හිතන්නේ මේක තමයි මගේ පළවෙනි නිර්මාණය කෙනෙක් පළවෙනි උත්සාහය ඊට අමතරව මේ මම මේ කතන්දර ලියන්න තිබිච්ච කැමැත්තට වඩා මම උසස් පෙළට ඉංග්‍රීසි සාහිත්‍ය හැදෑරුවා. එතනදී අපිට අර මේ දෙනවනේ රචනාවක් ලියන්න රචනාව ලියන්න දෙන එකේ එක ඔප්ෂන් එකක් තමයි ඒගොල්ලෝ වාක්‍යංශයක් දෙන වාක්‍ය කොටසක් දෙනවා. ඒකෙන් කතාවක් ගොඩනගන්න කියලා. ඉතින් මං හරි කම්මැලි රචනා ලියන්න. ඉතින් මම දොරගත්තා. පිට කරන්නේ මේ අර කතන්දරේ ලියන එක තමයි කරන්නේ. මං හිතන්නේ ඒවත් එක්ක තමයි මේ පාසල් කාර්ය ලිවීම මගේ ඒ වගේ පොඩි ග්‍රාමයකට සීමා වෙනවා. ඒ දේවල් එක්ක මේ ලිවීමේ කලාව ප්‍රගුණ වෙලා අන්තිමට කොහොම හරි ඔන්න කතුවරයක් බවටත් ඔබ පත් වුණා. ඒකත් එක්කම දැන් අපි අද දවසේ විශේෂයෙන්ම කතා කරන මේ කාලාන්තරාව කියන කෘතිය මේ කොබේ දෙවෙනි කෘතිය. ඔව්. මේ කෘතිය නිර්මාණය වෙන්නේ කොයි විදිහටද? මේක දැන් ඇත්තටම පොතක් කරනවා කියන අරමුණින් කරපු දෙයක් නෙවෙයි. නැහැ ඇත්තටම මේ මට මුලින්ම මේ ගැන තිබුණේ කෙටි චිත්‍රපටයක් සඳහා තමයි ඔය අදහස ආවේ වස්තු බීජය ආවේ. නමුත් මේ ඒක එහෙම මගේ හිතේ තිබුණා. නමුත් ඒක කෙටි චිත්‍රපටයක් බවට පත් වුනේ නැහැ. ඊට පස්සේ මම ඒකට පෙළඹුණා කෙටි කතාවක් ලියන්න. මොකද මම කලින් ඉඳන් කෙටි කතා ලියලා තියෙනවා. ඊට පස්සේ ඒක කෙටි කතාවක් විදිහට පටන් ගන්න ඒගාලේ තමයි මේ අපිට මේ COVID-19 අපේ කොරෝනා වසංගත කාලය ආවේ. එතකොට අපි ලොක්ඩවුන් එකක හිටියේ පැන්ඩමික් කාල සීමාවක්. එතකොට මේ කතාව මම හිතුවට වැඩිය කතාව ගොඩ නැගුණා. චරිත ගොඩ නැගුණා. අන්තිමට මේක මේ විද්‍යා ප්‍රබන්ධයක් එක්තරා කාලයක විද්‍යා ප්‍රබන්ධ නොවෙලාවක් තත්ත්වයට මේ කතාව ගොඩ නැගෙන්නේ ඒ කාල සීමාව ඇතුලේ තමයි. දැන් සාමාන්‍යයෙන් මේ පොත් කියවන අය ගත්තාම සමහරු කවියට ආදරය කරනවා. සමහරු කෙටි කතාවත් එක්ක තමයි බැඳෙන ඉන්නේ. තව සමහරු නවකතාවලට ගොඩක් ආදරය කරනවා. ඒ අතරෙම ආදර කතා මෙහෙම වර්ග කරන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විද්‍යා ප්‍රබන්ධ වගේ කතාවලට ආදරය කරන පිරිසක් ඉන්නවද මේ කාලයකට උචිතයි කියලා හිතනවද? ඔව් ඇත්තටම දැන් අපි කාලයක් තිස්සේ විද්‍යා ප්‍රබන්ධය කියන එක අපේ සාහිත්‍ය ඇතුලේ පැවතුණා. අපි දන්නවා මුලින්ම විදුසර වගේ
මැගසින් ගත්තොත් අපි පුංචි කාලේ අපිට හරි හුරුයි මේ අපි හරි ආසයි කියවන්න. ඒක ලැබෙන පිස්සුවක්. ඒක ඇත්තටම හරි පිස්සුවක්. අපිට ඒ වගේ පත්‍ර ඊට ඒ වගේ තව ඔය මනහර මුතුහර වගේ මේ මැගසින්ස් තිබුණා. අපි හරි ආසාවෙන් තමයි ඒවා කියෙව්වේ. ඊට පස්සේ ඒ කාල සීමාව තුළ අපි දන්නවා මේ ලෝකෙම පිළිගත් ආතසී ක්ලාක් මහත්මයා වගේ අපේ මේ ශ්‍රී ලාංකිකයෙක්ම නොවුනත් ඔහු මෙහෙ තමයි හිටියේ. ඉතින් ඒ නිර්මාණත් එක විද්‍යා ප්‍රබන්ධය කියන එක අපිට අලුත් දෙයක් නෙවෙයි. නමුත් අර මේ අපි කිව්වොත් එහෙම සාහිත්‍ය ඇතුලේ එක ජෝනර එකක් ශානරයක් විදිහට ඇත්තටම තවම විද්‍යා ප්‍රබන්ධය ගොඩ නැගිලා නැහැ. නමුත් දැන් පවතින අලුත් මේ තත්ත්වයත් එක්ක අපි දකිනවා ගොඩක් තරුණ ලේඛක ලේඛිකාවන් අපිට වැඩිය ගොඩක් තරුණ අය ජෙන්සී එක මේ රෙප්‍රසෙන්ට් කරන කට්ටිය ගොඩක් මේ විද්‍යා ප්‍රබන්ධ වලට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා මේ හොඳ අපි හොඳ තැනකට එමින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. දැන් ඔබ මේ පොතේ අවසානයේ ඉල්ල තියෙනවා මේ නොනවතින උල්කා වර්ෂා ඇදහැලෙන නිවර්තන තාරකා නිම්නයක සිට ප්‍රබන්ධ ලියමි කියලා. ඇත්තටම මේක ඔබ ලියන්නේ හරිම අමාරු කාලයක. ඔව් ඒක ඇත්ත. මොකද මේක ලියවෙන්නේ ඇත්තටම මං ඔකට මේ සටහනක් යොදනකටත් තියෙනවා මං ඔක ලියන්නේ මේ පැන්ඩමික ආවේශයකින් කියලා. මොකද ඔය කතාව ගොඩක් වෙනස් වෙන්න කතාව ගොඩ නැගෙන්න චරිතවලට සිද්ධ වෙන සිදුවීම් වලට මේ අපිට මේ මේ කොරෝනා කාලය තුල අපිට මුණ දෙන්න සිද්ධ වෙච්ච අලුත් අත්දැකීම් ඒවා අපිට හැමදේම හරි අලුත්නේ. මිනිස්සු මැරෙනවා, මිනිස්සුන්ට බෙහෙත් නැහැ, අපිට මොකද වෙන්නේ කියලා අපිට බයක ඉන්නේ, අපි ලොකු බයක හිටියේ. ඒක ඇත්තටම අපේ දැන් ඒක මේ අපි ඉස්සර අහලා තිබුණා. ඉස්සර ඇත්තටම අපි පැන්ඩමික් ලිටරචර් කියලා එකක් තියෙනවා, පැන්ඩමික් සාහිත්‍යකුත් තියෙනවා. නමුත් අපිට ඒක මේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකනේ දැනෙන්න ගත්තා. ඔව් ඒක අපිටම කියලා අපි අත්දකින්න ගත්තේ ඔය සමය ඇතුළත. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම ලේඛකයෙකුට අත්දැකීම් කියන එකත් හරි වැදගත් දෙයක්. ඒකෙන් අපේ ලිවීම මේ වෙනස් වෙනවා සහ ගොඩ නැගෙනවා. ඉතින් ඒ අමහරු කාල සීමාව තුර ලියවිච්ච එක මම හිතනවා ඒක කතාවේ ශෛලියට ලොකු බලපෑමක් වුණා කියලා. අපි මනක්කල්පිත ලෝකවලට යනවා මේ පොතත් එක්ක. සමහර වෙලාවට සමහර දේවල් එක්ක සමහරු කියන්න පුළුවන් මේක කියවුවට පස්සේ මේ පුංචි පුංචි අනාවකීම දීලා තියෙනව නේද කියලා. මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් විද්‍යා ප්‍රබන්ධයක් ලිවීමේදී ගොඩක් විට මේ ලේඛකයා යම්කිසි අනාගතයක් දකිනවා. ගොඩක් ඒවා මේ සියලුම විද්‍යා ප්‍රබන්ධ වගේ දේවල් වැටෙනවා ස්පෙකියුලටිව් ෆික්ෂන් කියන එක සුපර් ජෝනර එකට වැටෙනවා. ඉතින් ඒ වගේ තැනකදී අපි දැන් අපි උදාහරණයක් විදිහට ගන්නකෝ. මම බොහොම කෙනෙකුට සරලයි 1914 විතර කාල සීමාවේදී අපි හොඳට දන්න මේ එච්.ජී. වෙල්ස් කියන ලේඛකයෙක් අර පරමාණු සම්බන්ධයෙන් පර්යේෂණ කරන කාලෙදී ඇටොමික් බෝම්බ එකක් ගැන එයා කතාවක් ලියනවා. දැන් ඒ කාලෙදී අපි හිතන්න පුළුවන් මෙයා මේ ඒ කාලේ හිටපු කෙනෙක් නම් මේක අනාවැකියක් නෙමෙයි කියලා තියෙන කියලා. නමුත් අපි දන්නවා 1945 විතර ඒ කාල සීමාවේදී දෙවැනි ලෝක යුද්ධේ එනකොට මේ ඒක ඇත්තක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක අනාවැකි කීමකටත් වැඩිය අර ඒ කාලය තුළ පවතින විද්‍යා තාක්ෂණයේ ගොඩනැගීම කියන එක මිනිස්සයා කොහොමද ඒක පාවිච්චි කරන්නේ. කියන්නේ විද්‍යාව හෝ තාක්ෂණයේ ගොඩනැගීම නරක දෙයක් නෙවෙයි සාරංගි. නමුත් මිනිස්යාගේ අතට මේක එනකොට කොහොමද ඒක මෙවලමක් උපකරණයක් සහ අවසානයේදී ආයුධයක් බවට පත් වෙන්නේ. අන්න ඒ වගේ මිනිස්්‍ය සංහතියට මොනතරම් මේ විද්‍යාව තාක්ෂණය සංවර්ධනය කියන වගේ සංකල්ප ගොඩනැගින්දි ඒක කොහොමද මානව සංහතියට බලපාන්නේ කියන එක තමයි මං හිතන්නේ ලේඛකෙක් ඔය අනාවැකි කියනවා කියන කතන්දරය ඇතුලේ කරන්න උත්සාහ කරන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ විද්‍යා ප්‍රබන්ධයක් ලියනවා කියලා කියන්නේ ඇත්තටම ගොඩක් අමාරු දෙයක්නේ. ඉතින් අපිට ඒක කියවද්දි දැනෙනවා දෙයක්. ලියන කෙනා කොච්චර දුරට හිතන්න ඕනේද කියන කාරණාව. ඒකත් එක්ක ඔබට මේ විද්‍යා ප්‍රබන්ධ වගේ කෘති ලියන්න මේ ආභාෂය ගොඩ නැගෙන්නේ කොහොමද? මෙහෙමයි මගේ එක දෙයක් තියෙනවා. මම ඇත්තටම ලේඛකයෙක් විදිහට මාව අඳුන ගන්නට වැඩිය මම කැමති කතන්දර කියන්න
කියන කෙනෙක් කතන්දර ස්ටෝරි ටෙලර් කියලා අපි කියන්නේ කතන්දර කියන කෙනෙක් විදිහට අඳුන්වා ගන්න. මොකද අපි ලේඛනය කියන එක ඉන්නේ පසුකාලීනවනේ. අපි මේ අකුරු ලියලා මුද්‍රණය කරන්නේ පසුකාලීනව. නමුත් ස්ටෝරි ටෙලර් කියන චරිතය අපේ ඉතිහාසයේ මානව ශිෂ්ටාචාරයේ ඈතම ඉඳන් තියෙන චරිතයක්. ඒ චරිතය ඇතුලේ අපිට ලොකු සංස්කෘතියක් උරුම වෙලා තියෙනවා, අතීතයක් උරුම වෙලා තියෙනවා. ඉතින් මම කතන්දර කියන්නේ විදිහට මම මේ මම ලියන කතාව, මම ලියන පොත මේ ශානරයේය, මේ උපශානරයේය, ඒක ෆැන්ටසියක්ය, ඒක විද්‍යා ප්‍රබන්ධයක්ය, එහෙම ඒ වගේ අර මේ ශානරවලට බෙදනවට වැඩිය මම මුලින්ම කරන්නේ කතාව කියලා ඉවර කරන එක. එතකොට චරිතවලට එයාලට කැමති විදිහට ගොඩ නැගෙන්න දීලා සංස්කරණය කරමින් ඒ කතාන්දරේ ගොඩ නැගුණට පස්සේ තමයි මම තීරණය කරන්නේ ඇත්තටම මේ කතාව මොකක්ද කියලා. එතකොට ඇත්තටම ඒකේ වෙන්නේ ආභාෂයකට වැඩිය, ඒ කියන්නේ විද්‍යා ප්‍රබන්ධ කියවලා ලැබුවා ආභාෂයෙන් ලියනවට වැඩිය මගේ මනසේ කතාව ගොඩ නැගෙන ආකාරය සහ ඒක පැතිරිලා අවසානයේ වෙන විදිහට අනුව තමයි මේ කතාව මම ලියලා ඉවර කරන්නේ. ඇත්තටම කිව්වොත් මේක වර්ගීකරණය වෙන්නේ ඊට පස්සේ තමයි වර්ගීකරණය කරන්නේ. හොඳයි, දැන් ඔබේ ලේඛන ජීවිතය ගැන කතා බහ කරද්දී ඔබ ඇගෙීමට ලක් වුණා, විශේෂයෙන්ම ඔබේ පළමු කෘතිය ගැන අපි කතා කරන්න ඕනේ. ඔබේ පළමු කෘතියෙන්ම ඔබ ඇගෙීමට ලක් වුණා, මේ ගැන අපිට පැහැදිලි කරන්න. ඔව්, 2019 වසරේ තමයි මම මේ කෙටි කතා සංග්‍රහය ලියන්නේ, දම්පඳුරට රැහැයිය. ඒක මම ගොඩගේ ආයතනයෙන් පවත්වනු ලබන අත්පිටපත් අරගයට යොමු කරනවා. ඒ අත්පිටපත් අරගයේදී ඒක හොඳම කෙටි කතා සංග්‍රහය විදිහට සමසම්මානය ලබනවා. ඒ වසරේම මේ කෙටි කතා සංග්‍රහය රාජ්‍ය සම්මාන නිර්දේශ වෙනවා ඒ වසරේම. හොඳයි, දැන් ඊළඟ බලාපොරොත්තුව දැන් සාමාන්‍යයෙන් පොතක් ලියන කෙනෙක්ගෙන් අපි අහන දෙයක් තමයි දැන් මේ වගේ කෘති තියෙනවා. විශේෂයෙන්ම අපිට ඔබේ තවත් කෘතියක් තියෙනවා, මේ කෘතිය ගැන අපි මතක් කරන්න ඕන. ඔව්, ඔය කෘතියත් කාලාන්තරාව කියන කෘතියත් ඔය කියන කෘති දෙකම මම 2022 ගොඩගේ අත්පිටපත් අරගයට යොමු කරනවා. මොකද ඒ කාලේ මේ මම අම්ම කෙනෙක් වෙලා අලුතෙන් ප්‍රකාශනය කරන කටයුතු වල ලොකුවට නිරත වෙන්න බැරි අපහසු කාලයක්. ඒ වගේම තමයි රටේ තිබිච්ච ආර්ථික තත්ත්වය, සමාජ අර්බුද එක්ක මේ ප්‍රකාශනය ටිකක් අපහසුයි. ඒ කාලේ තමයි මම ඔය අත්පිටපත් දෙකම යොමු කරන්නේ. ඔය ඉංග්‍රීසි කවි පොත මගේ පළවෙනි ඉංග්‍රීසි ලිවීම. මොකද මම ඉගෙන ගන්න ඉංග්‍රීසි සාහිත්‍ය, නමුත් මගේ ගොඩක් සාහිත්‍ය ලිවීම් තියෙන්නේ සිංහල භාෂාවෙන්. මගේ ඔය ඉංග්‍රීසි කවි පොත තමයි ද්විභාෂාවකින් ලියන ලේඛකෙක් බවට මාව පරිවර්තනය කරන පළවෙනි කවි පොත. ඒකේ නම මේ ග්‍රේව්යාඩ් මයි බැක් ගාඩන්. හොඳයි, දැන් මේ ඔබේ මීළඟ නිර්මාණය මොන වගේ එකක් වෙයිද? දැන් මේ වෙදී වෙනුවෙන් අවශ්‍ය කරන මූලික පියවර තියලාද තියෙන්නේ? ඇත්තටම මෙහෙමයි, සාමාන්‍යයෙන් මගේ දැනට ලියපු අත්පිටපතකුත් නැතුවම නොවෙයි. නමුත් මං හිතනවා ඒක දැන් කාලයක් තිස්සේ ඒක තිබුණ නිසා ආපහු සංස්කරණය කරන්න ඕනේ කියලා. ඊට අමතරව සාමාන්‍යයෙන් මම තැනක වාඩි වෙලා ඉඳගෙන සූදානම් වෙලා ලියන කෙනෙක් නෙමෙයි. මොකද අතිශය කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ගොඩක් විට මගේ ලිවීම් ලියවෙන්නේ මගේ මොබයිල් ෆෝන් එකේ තමයි. මම මේ ඔය ඔක්කොම පොත් ලියලා තියෙන්නේ ඇත්තටම කිව්වොත් යන එන ගමන් නිදහසේ ඉන්න වෙලාවට මගේ මොබයිල් ෆෝන් එකේ නෝට්ස් වල. ඉතින් ඒ වගේ තැන් තැන් වල ලියපු කෙටි කතා තියෙනවා. මං ආපහු කෙටි කතා සංග්‍රහ කරන්නත් ආසාවෙන් ඉන්නවා. අපි බලමු ලැබෙන අවස්ථාව අනුව කොහොමද ඉස්සරහට අලුත් පොතක් එක්ක ඔයගොල්ලෝ හමුවට එන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඉක්මනින් මේ අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, දැන් අපි මේ සාමාන්‍යයෙන් ලේඛනය ගැන කතා බහ කරද්දී අපි දකිනවා දැන් තරුණ පරම්පරාව ගොඩක් වෙලාවට මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා මේ ලේඛනයට. ඒකත් එක්ක කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලේඛනය කියන එකේදී පොත් මුද්‍රණය කිරීම අත්‍යවශ්‍යම නැහැ කියලා. ඔබ කොහොමද මේක දකින්නේ? මෙහෙමයි, අපි දන්නවා දැන් ගොඩක් ebooks කියන සංකල්පය හරි ප්‍රසිද්ධයි. ඒක හුඟක් කට්ටියට, හුඟක් තරුණ ළමයි ඒකට කැමති. මං හිතන්නේ පරණ පරම්පරාව නම් එහෙම ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් සමහර අවස්ථා දිනවා මම වුණත්, දැන් අපි වුණත් ආසයි අපි පාඨකයෝ විදිහට පොතක් අතට අරගෙන අලුත් පොතක සුවඳ බලලා ඒක දැනෙනවනේ. ඒක ගොඩක් දැනෙනවා. ඉතින් අපිට අර ඉලෙක්ට්‍රොනික උපාංගත් එක්ක එහෙම දැනීමක් නැහැ. නමුත් අපේ දැන් ඉන්න අලුත් පරම්පරාවට සමහරට ඒගොල්ලන්ට අපිට වඩා ලොකු සම්බන්ධතාවයක් ඇති. ඒක ඉලෙක්ට්‍රොනික උපාංගයක් වුණත් මේ එයාලට ඒක දැනෙන විදිහනේ. මේ මොකද අපි
නියෝජනය කරන පරම්පරාවල් ටිකක් වෙනස්. මේ ඉතින් ඒක නිසා මම හිතනවා මේ e-book වගේ සංකල්පයකට දැන් audio books තියෙනවා. ඊග ඒ වගේ මේ එහෙම නැත්නම් අපිට online කියව ගන්න පුළුවන් මේ පොත් ලැබෙනවා. මම හිතනවා ඒක ඇත්තටම හොඳ ප්‍රවණතාවයක්. මොකද අපිට හැමදෙසෙම පොත් මුද්‍රණය කරන එකේ මිල අධික වෙන අවස්ථාවල් තියෙනවා. ඒතකොට අපි දන්නවා ගොඩක් මේ ඒකට යම් 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 මේවා ඒවා අවශ්‍ය අමුද්‍රව්‍ය අපි ගස් වලින් තමයි පොත් හැදෙන්නේ ඇත්තටම කිව්වොත් අන්තිමට බලපුවාම ඒ ඔය සියලුම කාරණා අපි ගත්තොත් එහෙනම් මම හිතනවා ඒක හොඳ ප්‍රවණතාවක් ඒ වගේම තමයි ඔබ සමාජ මාධ්‍ය ලිවීම ගැන කල්පනා කරා මම හිතනවා ඇත්තටම කිව්වොත් යම් කිසි කාලයක් තිබුණා මේ මුද්‍රණ පොත් මුද්‍රණය කියන එකට ලොකු බලයක් තිබුණා. ඒ වටේ තමයි බලය කේන්ද්‍ර වෙලා තිබුණේ. නමුත් සමාජ මාධ්‍යත් එක්ක ඒ බලය ඇත්තටම කේන්ද්‍ර වෙච්ච එක නැතුව ගිහිල්ලා වෙන platform එකක් වෙන වේදිකාවක් හැදෙනවා මිනිස්සුන්ට තමන්ගේ හිතට දැනෙන දේවල් ප්‍රකාශ කරන්න. ඒක සමහර තැන්වලදී අසාර්ථක වෙන්න පුළුවන්. සමහර තැන්වලදී නරක වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් බහුතර හොඳකුත් සිද්ධ වෙලා තියෙනවා. මොකද අර වගේ තියෙන ඒකාධිකාරයන් බිඳ දැමිලා තියෙනවා සමාජ මාධ්‍ය අපිට ප්‍රකාශනයට ඒ වේදිකාව හම්බෙච්ච නිසා ඒකින්ද මම හිතනවා ඒවා අපි යහපත් විදිහට යොදා ගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ කියලා. හරි දැන් සමාජ මාධ්‍ය යම්කිසි ලිවීමක් කරද්දී ඒ වෙලෙම ඒකට ප්‍රතිචාර බලා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි පොතක් මුද්‍රණය කළාට පස්සේ ඒකට ලැබෙන ප්‍රතිචාර සමහර වෙලාවට අපි දන්නේ නැහැ. ගොඩක් අය කියන්නේ සමහර කෙනෙක් අපිට කතා කරලා හෝ ලිපියක් මාර්ගයෙන් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. දැන් සමාජ මාධ්‍යක වගේ අපි යම්කිසි අදහසක් සටහන් කරාට පස්සේ විශේෂයෙන්ම අපි ලියන කෙනෙක් නම් තමන්ගේ නිර්මාණාත්මක අදහස් ප්‍රකාශ කරාට පස්සේ ඒකට ලැබෙන ප්‍රතිචාර වෙනස් වෙන්න පුළුවන්. ඒ ප්‍රතිචාර මත ඒ ලියන කෙනාව කඩා වැටීමට ලක් වෙන්නත් පුළුවන්. එයාව ගොඩ නැගෙන්නත් පුළුවන්. ඒක ලේඛකයෙක්ට කොහොමද බලපාන්නේ? මෙහෙමයි සමාජ මාධ්‍ය තුල ලිවීම කියන එක දැන් විවිධ ප්‍රතිචාර හම්බෙනවනේ. ඕක පොතක් ලිව්වත් එහෙමයි සමාජ මාධ්‍ය තුල ලිව්වත් එහෙමයි. අපි දැකලා තිනවා අපේ අන්තර්ජාතික සම්මානයට ලක් වෙච්ච ශ්‍රී ලාංකික සාහිත්‍ය සමහර පොත් නිර්දය ලෙස අපේ සාහිත්‍ය ඇතුලේ විවේචන වෙනවා අපි දැකලා තිනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ලේඛකයෙක් කියන කෙනා විතරක් නෙමෙයි අපි මිනිස්සෙක් විදිහටත් අපි දන්නවා අපිට ලෝකෙ හැමෝ දෙනාම සතුටු කරන්න බෑ. එතකොට අපිටම කියලා දැන් ලේඛකෙක් නම් අපිටම කියලා රසිකින් පිරිසක් පාඨකින් පිරිසක් ඉන්නවා. මම හිතනවා අපිට තියෙන විවේචන වලින් විවේචන කොටස් දෙකක් තියෙනවනේ. එකක් ධනාත්මක සහ අනිත් එක ඍණාත්මක. එතකොට අපිට පුළුවන් ඍණාත්මක විවේචන බැහැර කරලා ධනාත්මක විවේචන වලින් අපේ ලිවීම තවදුරටත් තත්වෙන් ඉහළ දාගෙන එහෙම කරන්න බලව. හැබැයි අනිත් අතින් මම දන්නවා නිර්මාණකරුවෝ කියන්නේ හරි සංවේදී මිනිස්සු කොටස. හරි පහසුවෙන් ඔවුන්ව විවේචනය කරලා ඔවුන්ව කඩාමිද දාන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා නිර්මාණකාරීක් වුණාම මේ හැම දෙයකම මූණ දීලා ඒ තුලින් තමන් ගොඩ නැගෙන එක තමයි එයා පුද්ගලෙක් විදිහට ලබන්න පුළුවන් ලොකුම අත්දැකීම සහ සාර්ථකත්වය කියලා. අපි අවසාන විනාඩියේ ඉන්නේ නිසා අපිට පැහැදිලි කරන්න මේ වෙලාවේ ලියන්න කැමැත්තෙන් ඉන්න ඇයට මොකක්ද දෙන්න පුළුවන් පණිවිඩය? ඇත්තටම මමත් ආදුනික ලියන්නේ ඒක නිසා මම දන්නේ නැහැ මට ලොකු උපදෙසක් දෙන්න පුළුවන්ද කියලා. නමුත් මම අලුතෙන් ලේඛනයේ පිවිසෙන්න බලාපොරොත්තු වෙන හැමෝටම කියන එක දෙයක් තියෙනවා. පුළුවන් තරම් ලියන්න. මොකද ගොඩක් කට්ටිය කරන්නේ ලියන්න මම ආසයි. මම ලියන එක ගැන හිතනවා. මම ලියන එක ගැන කතා කරනවා. මම පොත කියවනවා. ඒ ඔක්කොම කරනවා. නමුත් ඒගොල්ලෝ එක ප්‍රධාන දෙයක් කරන්නේ නැහැ. ඒක තමයි තමන්ගේ හිතුවිලි පෑනෙන් හරි වෙන යම් හිසි ක්‍රමයකින් හරි ඒක කොලයකට ගන්න ඕනේ. මොකද ඒක කොලයකට ගත්තට පස්සේ ඔබට පුළුවන් ඒක සංස්කරණය කරන්න, වෙන කෙනෙක්ගෙන් ඔයාට අදහස් විමසන්න පුළුවන්, සංස්කාරකවරයෙක්ගේ උදව් පතන්න පුළුවන්. ඒ වගේ ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන් ඔබට මේ ඔබ අතේ යම්කිසි අත්පිටපතක් තියෙනවනම්. ඒක නිසා මම ගොඩාක්ම ආදරයෙන් ඉල්ලලා සිටිනවා අපේ අලුත්ෙන් ලේඛන කලාවට පිවිසෙන්න කැමැත්තෙන් ඉන්න අයට ඔබට ඉඩ ලැබෙන හැම වෙලාවෙම ලියන්න. ලියන්න. එතකොට තමයි ඔබේ නිර්මාණයේ දවසක කෘතියක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි අපිත් එක්ක අද දවසේදී සම්බන්ධ වුණේ ලේඛිකා අමාලි අනුපමා මල්වරාචි. අපි ඔබට බොහොමත්ම සූතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණාට. අලුත් පොතත් එක්ක මේ වගේම තවත් දවසක අපි මුණ ගැහෙමු. සුබ දවසක්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.